පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අභිනවයෙන් පත්වුණු මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සහ අග්‍රාමාත්‍යවරයා අතර අද අග්‍රාමාත්‍ය නිල නිවසේ තිබුණු සාකච්ඡාවකදී මේ බව තහවුරු කළේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා පිරිස අඛණ්ඩ ඉල්ලීම් සිදු කර තිබුණා පළාත් සභා මැතිවරණයේ ඉක්මනින් පවත්වන්නට කියා. එය දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ නොපැවැත්වුණු මැතිවරණයක් බවට පත් වුණා. කෙසේ හෝ පැරණි හෝ නව ක්‍රම යන කුමන ක්‍රමවේදයකට හෝ මේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ පිළිබඳ ඉඩකඩ සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට දැනුම් දුන්නා. මේ හේතුවෙන් මෙවර පළාත් සභා මැතිවරණයේ පැරණි ක්‍රමය ඔස්සේ පවත්වා ඉදිරියේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව නව ක්‍රම යටතේ මැතිවරණයේ පැවැත්වීම කඩ වඩා සුදුසු බවටයි මේ වන විට මැතිවරණ කොමිසමේ යෝජනාව බවට පත්ව තිබෙන්නේ. ඒ අනුව දැනට පවතින මැතිවරණ නීතිවලට සංශෝධන අවශ්‍ය බවත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක අවශ්‍යතාවත් පෙන්වා දී තිබුණා. මේට පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරේ ඒ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් මේ වන විට ඉල්ලීමක් කර ඇති බවයි. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ජේෂ්ඨ නීතිඥ නිමල්ජී පුංචි හේමායතුළු කොමිසමේ සාමාජිකයන් මේ මොහොතේදී හමු වුණා. යනු අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතාතුළු පිරිසක් මීට එක්ව සිටියා. ඒ අනුව අපට ඉදිරි කැලැන්ඩරේ 20/21 තුලදී පැහැදිලි ලෙසම මැතිවරණයක් පැවැත්වීමක් පිළිබඳ මේ වන විට යම් ආකාරයක සේයාවක් පෙන්වනවා. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. හැබැයි පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක්. ඍණ 1ක ආර්ථික වර්ධනයක් සහිත රටක තවත් මැතිවරණයකට මුදල් වියදම් කිරීම තුළ අපට එය කොයිතරම් දුරට බලපාවිද? ඒ ප්‍රශ්නය පවතිනවා.